මරියානා අගාධේ පෘථිවිය ඇති ගැඹුරුම ස්ථානයයි. හැම වසරකම පාහේ ලොවට අද්භූත පුවත් වර්තා කරන මෙම ස්ථානය බටහිර පැසිෆික් සාගරයේ පිලිපීනය හා දකුණු චීන මුහුදට මායිම් වයි මරියානා දූපත් අසල පිහිටා තිබෙන. එය දිගින් කිලෝමීටර් 2550ක් සහ පළලින් කිලෝමීටර් 69ක් පමණ වන විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. අගාධේ ගැඹුරුතම ස්ථානය මීටර් 11034ක් තරම් හිතාගන්න බැරි තරමේ ගැඹුරු භාවයකින් යුක්තයි. ඒ කිලෝමීටර් වලින් නම් කිලෝමීටර් 11ක ගැඹුරක්. සැතපුම් වලින් නම් ඒ සැතපුම් 7ක්. එතකොට අඩි වලින් ගත්තොත් අඩි 36000කට වැඩි ගැඹුරක් තමයි මරියානා අගාධේ පවතින්නේ. කොමුණ දශක ගණනාවක් පුරා මරියානා අගාධේ සැඟවුණු රහස වෙන සාගර විද්‍යාඥයන්ට අදටත් මෙහි ගැඹුරු පතුලේ ජීවත් වන සතුන් පිළිබඳව හරියට නිශ්චිත අවබෝධයක් නැහැ. දවසින් දවස නව මසුන් වර්ගෙමින්ම විවිධාකාර වර්ණවත් ශරීර ඇති සත්වයන්ද මෙයින් හඳුනා ගන්නවා. ඉතින් අද විශ්ම ලෝකෙන් මේ සුවිශේෂී වීඩියෝවෙන් ඔබට තොරතුරු අරගෙන එන්නේ තවමත් පූර්ණ ලෙස ගවේෂණය නොකළ මරියානා ආගාධය පිළිබඳව අප්‍රකට කාරණා 10ක් ගැනයි. අංක 10. මරියානා ආගාධයට එවරස්ට් කඳ ගිලින්න පුළුවන්. මරියානාවේ ගැඹුර කිලෝමීටර් 11ක් සහ පළල කිලෝමීටර් 69ක් වෙනවා කියලා අපි ඔබට කලිනුත් කිව්වා. ඒ පෘථුවියේ ගැඹුරුම ස්ථානය. පෘථුවියේ උසම ස්ථානය ඉන්දියාවට මායිම් වන එවරස්ට් කඳු මුදුන. එවරස්ට් කඳ උසින් කිලෝමීටර් 8.848ක් පමණයි උස. මේ නිසා එවරස්ට් කඳ මරියානාවේ ගිල්ලුවොත් එය ඇසට නොපෙනී යන තෙක් පහසුවෙන්ම ගිල යනවා. මේ ගැඹුර පිළිබඳව විවිධ මතවාද තිබෙනවා. තවමත් හරිහැටි මෙහි ගැඹුර පිළිබඳව සොයාගෙන නොමැති බව සමහර සාගර විද්‍යාඥයන් තර්ක කරනවා. කොහොම නමුත් 1960 දී සාගර ගවේෂකයන් වන ඩොන් වෝල්ෂ් සහ ජැක් පිකාඩ් මෙහි ගැඹුර පිළිබඳ ගවේෂණයක් සිදු කරලා තිබුණා. ඔවුන් කුඩා සබ්මැරින් වෙසලයක් ආධාරයෙන් මරියානා අගාධයේ කිලෝමීටර් 10.9ක ගැඹුරක් දක්වා ගමන් කළා. ඔවුන් ගමන් කළ උපරිම ගැඹුර චැලෙන්ජ් ඩීප් ලෙසයි හඳුන්වන්නේ. එය මරියානාවේ ගැඹුර සෙවීමටගත් මුල්ම සාර්ථක උත්සාහයයි. මුල්ම කාලෙදී මරියානාවේ ගැඹුර සොයන උත්සාහ ගත්තේ ඊයම් පඩියල්ලු ලනු භාවිත කරලා. 2012 දී ටයිටැනික්, අවතාර් සහ ටර්මිනේටර් වැනි චිත්‍රපට රසක් නිර්මාණය කළ ප්‍රකට කැනේඩියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මහතා මරියානාවේ ගැඹුර සොයන ගවේෂණයක් සිදු කළා. ඔහු කුඩා සබ්මැරීනයක් ආධාරයෙන් මරියානා අගාධයේ කිලෝමීටර් 10.8ක් දක්වා ගැඹුරට ගමන් කළා. මේ තනි පුද්ගලයෙකු මරියානාව තරණය කළ පළමු අවස්ථාවයි. බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ මරියානාව තරණය කළේ පුද්ගලයන් 30 පමණක් බවයි. හැබැයි 2019 වසරේදී ඇමරිකානු සාගර ගවේෂක වික්ටර් වෙස්කෝවෝ මරියානාවේ චැලෙන්ජ් ඩීප් එක දක්වා තනිව වෙසලයක් ආධාරයෙන් ගමන් කළා. ඒ තනිව පුද්ගලයෙක් මරියානා පතුල තරණය කළ දෙවැනි අවස්ථාවයි. කොමුණත් වික්ටර් ජේම්ස් කැමරන්ට වඩා තව 1 කිලෝමීටරයක් වැඩියෙන් ගැඹුරට ගොස් එනම් කිලෝමීටර් 10.9ක් තරණය කොට චැලෙන්ජ් ඩීප් එකට පැමිණියා. මේ කොහොමුණත් තාක්ෂණයේ මෙතරම් දියුණු යුගයක තාමත් මරියානා ආගාධය තරණය කරලා තියෙන්නේ අවස්ථා තුනකදී මුළු ලෝකයෙන්ම පුද්ගලයන් 4 දෙනෙක් විතරයි. අංක 9. මරියානා ආගාධය තුල ජල පීඩනය වායුගෝලීය පීඩනයෙන් 1000 ගුණයකට වැඩි. මරියානාව මුහුදේ ඇති අගලකට එහෙම නැත්නම් වලකට සමානයි. කිලෝමීටර් 11කට ආසන්න ගැඹුරක ජලය පිරී පවතින විට මතුපිටින් ඇතිවන පීඩනය කොපමණක්ද කියලා ඔබ හිතනවද? සාමාන්‍ය මතුපිට ඇතිවන වායුගෝලීය පීඩනය වර්ග අඟලකට රාත්තල් 14.7ක්. හැබැයි මේ අගය මරියානා පතුලේදී වර්ග අඟලකට රාත්තල් 16.16ක් පමණ වන බවයි සඳහන් වන්නේ. සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදු පතුලක මේ පීඩන අගය සඳහන් වන්නේ වර්ග අඟලකට රාත්තල් 3000ක් 9000ක් 4000ක්. මරියානා ආගාධය තමයි වැඩිම පීඩනයක් ඇති මුහුදු පතුල වෙන්නේ. අංක 8. පෘථුවියේ හමු වූ විශාලතම ඇමීබාවන් හමු වූයේ මරියානාවේදී. ඇමීබාවන් කියන්නේ ඒකසෛලික ජීවීන්. සාමාන්‍ය ඇමීබාවන් ප්‍රමාණයෙන් මයික්‍රෝන 2ත් 3ත් තරම් විශාල වන අතර විශාල ඇමීබාවෙක් මයික්‍රෝන 400ත් 600ත් අතර විශාල ශරීරවලින් යුක්ත වෙනවා. මයික්‍රෝන 10000ක් තමයි සෙන්ටිමීටර් 1කට සමාන වෙන්නේ. ඉතින් ඇමීබාවා කියන ඒකසෛලික සත්වයාගේ ප්‍රමාණය ඉතා කුඩා බව ඔබට දැන් වැටහෙනවා ඇති. හැබැයි මරියානා ආගාධය ඇතුළේදී පියවි ඇසින් දැකිය හැකි ඇමීබාවන් හමුව තිබෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔව්, ඇත්තටම සාගර විද්‍යාඥයන් පවා මවිතයටපත් කරමින් සෙන්ටිමීටර් 10ත් 20ත් අතර ප්‍රමාණවල විශාල ඇමීබා විශේෂයෙන් මරියානා ආගාධයේ ගැඹුරුතම ස්ථානවලින් හමුව තිබෙනවා. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10.5ක් පමණ ගැඹුරින් ඉතාම අඳුරු ස්ථානවල තමයි මෙම ජීවීන් සැරිසරනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම ඔවුන් විචිත්‍රවත් සිරුර වලින් යුක්ත වන බවත් වැඩිදුරටත් එහි සඳහන්. අංක 7. මරියානාවේ පතුල කහපාටයි. මරියානා පතුල කියන්නේ එහි සියලු සාගර ජීවීන්ගේ සොහොන් භූමියට. මේ යන ශාක විශාල ප්‍රමාණයක් මෙන්ම මිය යන සතුන් විශාල ප්‍රමාණයක්ද මේ සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මෙලෙස විශාල ලෙස මිය යන ජීවීන්ගේ සිරුරු හා ශාක කොටස්
මුහුදු පතුලට එකතු වීම නිසා මේ කහපෑය ඇති වී ඇති බව තමයි සාගර විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. තවදුරටත් පැවසුවහොත් මේ කහපෑරි සාගර පතුලේ වැලි පවතින්නේ බොහොම සුළු ප්‍රමාණයක්. එයි පතුල බොහෝ විට පවුඩර් ස්වභාවයකින් තමයි යුක්ත වෙන්නේ. වසර ගණනාවක් පුරාවට මිය ගිය විවිධ ශාක වර්ග ඇතුළු සාගර ජීවීන්ගේ කොටස් මුහුදු පතුලට එකතු වෙලා දිරාපත් වීම තමයි මේ තත්ත්වයට හේතුව කියලා සාගර විද්‍යාඥයන් අනුමාන කරන්නේ. අංක 6 මරියානා මුහුදු පතුලේ උෂ්ණත්වය තනින් තනට වෙනස් වෙනවා. මරියානා අගාධයේ ගැඹුරු නිසාවෙන් හිරු එළිය කිසිදු විදිහකට මුහුදු පතුල හරහා ගමන් කරන්නේ නැහැ. මේ නිසා අයිස් කඳු කිසිවක් ආසන්නයේ නොමැති වෙලත් මරියානා අගාධයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 1 දක්වා වෙනස් වන බව සාගර විද්‍යාඥයන් අධ්‍යයනය කරලා තිබෙන කාරණයක්. පෘථුවියේ සුමට පෘෂ්ඨ නැතිනම් ඝනකමින් අඩු ස්ථානවලින් පෘථුවි අභ්‍යන්තරයේ සිට ගලා එන ලාවා පෘථුවි මතු පිටට ගැලීම සිද්ධ කරනවා. මරියානාව තුලත් මෙවැනි ස්ථාන ඕනතරම් තිබෙනවා. කොමුණත් මේ තැන් ගොඩක් උණුසුම්. කොයිතරම් උණුසුම්ද කිව්වොත් සෙල්සියස් අංශක 450ක් දක්වා එම ස්ථාන උණුසුම් වෙන්න පුළුවන් කියලා සාගර විද්‍යාඥයන් පවසනවා. නමුත් මේ තවත් අතුරු ඵලයක් තිබෙනවා. මෙලෙස ඉවතට පැමිණෙන ලාවාවල සංඝටක මුහුදු පතුලේ විවිධාකාර ලෙස තැන්පත් වෙනවා. සමහර විට ඒවා කොරල් හැඩයක් ගන්නවා. මෙවැනි දේ සාගර ජීවීන්ට ජනාවාස තනා ගැනීමට උදව් වෙනවා. ජලයේ අධික පීඩනය නිසා මෙහි උෂ්ණත්වය බොහෝ වෙලාවක් රැඳී නොතිබෙන බවයි සඳහන් වෙන්නේ. එම නිසා ජලජ ජීවීන්ට මෙහි රැඳී ඉන්නත් පුළුවන්. එපමණක් නෙවෙයි හිරු එළිය නොමැති පරිසරයක ජීවත් වන ජලජ ජීවීන්ට අවශ්‍ය ශක්තිය නිබඳව ගන්න මේ ලාවා සමග පිටතට එන කණිජ ලවණ ආධාර වන බවත් සඳහන් වෙනවා. අංක 5 මරියානාව නෞකා හා අහස් යාත්‍රාවල සුසාන භූමියක්. මරියානා අගාධයේදී ගිලී ගිය නෞකා සංඛ්‍යාව හරිහැටි ගණනය කිරීමට පවා නොහැකි බවයි පැවසෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා පවසන ආකාරයට දෙවැනි ලෝක යුද්ධ සමයේ පමණක් මරියානාවේ නෞකා 150කට වැඩි සංඛ්‍යාවක් ගිලී ගොස් තිබෙනවා. ඒ සමගම දහස් ගණනකගේ ජීවිත මරියානා අගාධ පතුලට රැගෙන ගොස් තිබෙනවා. ඒ වගේම තමයි 1996 වර්ෂයේදී මරියානාවට අයත් සීමාවේදී අඩි 18,900ක් ගැඹුරු තැන්පත් වී තිබුණු SS රියෝ ග්‍රැන්ඩේ නම් ජර්මානු නෞකාව ගවේෂණය කරනු ලැබුවා. එය එවකට ගිනස් වාර්තාවක් පවා හෙබවු ගවේෂණයක් වුණා. ගුවන්යානා 100කට අධික සංඛ්‍යාවක් මරියානාවට අයත් සාගර කලාපයේදී මුහුදුපත් වෙලා තියෙනවායි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි දෙවන ලෝක යුද්ධ සමයේදී මරියානාවට ඉහළ අහසේ ජපාන හා ඇමරිකානු හමුදා දැවැන්ත ගැටුමකටත් මුල පුරලා තිබුණා. ජපානයේ අඩපණ කිරීම සඳහා ඇමරිකානු හමුදා දියත් කළ මේ මෙහෙයුමේදී දෙපාර්ශ්වයම ගුවන්යානා 117කට වැඩි සංඛ්‍යාවක් විනාශ වූ බවත් සඳහන් වෙනවා. විශාල සෙබළුන් සංඛ්‍යාවක්ද ඒ සමගම මිය ගියා. 200කට වැඩි සෙබළු ප්‍රමාණයක් තුවාල ලැබුවා. මේ යුද්ධය ප්‍රකට ග්‍රේට් මරියානා බැටල් ලෙස ඉතිහාසයේ ලියවී තිබෙනවා. කොමුණත් මෙලෙස ගිලී ගිය නෞකා හා කඩාවැටෙන ගුවන්යානා බොහොමයක කොටස් අද වෙද්දි සොයාගන්න නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 4 ෂැම්පේන් විවරය. පෘථුවියේ ඝනත්වය අඩු ස්ථානවලින් පෘථුවි අභ්‍යන්තරයේ ඇති විවිධ වායු හා ලාවා ඉවතට පැමිණෙන බව අපි ඔබට මින් පෙර සඳහන් කළා. ෂැම්පේන් විවරය කියන්නේ අන්න ඒ වගේම ස්ථානයක්. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ විවරයෙන් ඉවතට එන්නේ කාබන් ඩයොක්සයිඩ්. මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ඉවතට විදින මුහුදු පතුලේ සොයාගත් එකම ස්ථානය තමයි මේක. 2005 වසරේදී තමයි එක්තරා මරියානා ගවේෂක කණ්ඩායමක් විසින් මේ කියන විවරය හොයාගන්නේ. මේ විවරයවට දියර කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. එම නිසා මේ ප්‍රදේශයවට උෂ්ණත්වයත් ඉතාම අඩුයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. අංක 3 මිනිසුන්ගෙන් සැඟවී තිබෙන මරියානා අගාධයේ ප්ලාස්ටික් බෑගයක් හමු වෙලා. මරියානා අගාධයේ වසර 100ක පමණ කාලයක සිට මිනිසුන් විසින් ගවේෂණය කරන උත්සාහ කරන තැනක්. මිනිසුන් රහිත යානා යොදා ගනිමින් මරියානා පතුල අධ්‍යයනයට සාගර විද්‍යාඥයන් පසුගිය වසර 30ක කාලය තුළ 5000 වාරයකට වඩා උත්සාහගෙන තිබෙනවා. 2009දී වික්ටර් වෙස්කෝ මරියානා පතුල වෙත ගිය ගවේෂණයේදී ඔහු විසින් විචිත්‍රවත් ජීවීන් මෙන්ම තවත් කිසි ලෙසකත් බලාපොරොත්තු නොවූ දෙයක් අධ්‍යයනය කළා. ඒ තමයි ප්ලාස්ටික් බෑග් එකක්. ඒක කොහොම කිලෝමීටර් 10.9ක් තරම් ගැඹුරු මුහුදලට පැමිණියේදයි සාගර විද්‍යාඥයන්ට පවා පුදුමයට පත් කරන කාරණයක් වුණා. කෙසේ නමුත් මින් එක් දෙයක් පැහැදිලි. ඒ ඕනෑම සුන්දර පරිසරයක් මනුෂ්‍යන්ට හිත්පිත් නොමැතිව විනාශ කර දැමිය හැකි බව. අංක 2 මරියානාව ලොව විචිත්‍රවත්ම පරිසර පද්ධතියක්. මරියානා අගාධයේ සාගර ජලජ ජීවීන් විශේෂ අති විශාල සංඛ්‍යාවකින් සැතුම්ලත් වාසභූමියක් කිව්වොත් ඒ කිසිම වැරද්දක් නැහැ. මේ ජීවත් වන සත්ව විශේෂ බොහොමයක් අදටත් ගවේෂණය කර නොමැති බව සාගර විද්‍යාඥයන්ගේ මතය. ඉතා අඳුරු පරිසරයක් තුළ විචිත්‍රවත් එළි විහිදුවමින් ඔබ මොබ යන සිරුරු විනිවිද පෙනෙන ජීවි විශේෂ සාගර පතුල ආසන්නයේ තුටුවන් වශීකරණ දර්ශනයක්. ක්ෂුද්‍ර ජීවීන් ශාක විශේෂ මොලස්කාවන් මෙන්ම ලෝකයේ අනෙක් ප්‍රදේශවල දැකිය නොහැකි දුටුවන් බියගන්වන මත්ය විශේෂ මරියානාවට බිය මුසුකුල සුන්දරත්වයක් එක්කොට තිබෙනවා. මේ පරිසර පද්ධතිය තුළත් මේ ජීවී විශේෂ එකිනෙකා මත යැපෙමින් ජීවත් වෙන්නේ. ලොව ගැඹුරුම මුහුදේ ජීවත් වන මාළුවා මරියානා ස්නේල් ෆිෂ්.
මේ ස්නේල් ෆිෂ් මුහුදු මට්ටමේ සිට මීටර් 8000ක් තරම් ගැඹුරින් ජීවත් වන සුවිශේෂී මත්ස්‍ය විශේෂයක්. අධික පීඩනයක් සහිත පරිසරයක කටුවක් දරන ජීවීන්ට ජීවත් විය නොහැකි. මොකද පීඩනය වැඩිවීම නිසා කටුව කැඩි විනාශ වී හැකි බැවි. හැබැයි මරියානා මුහුදු පතලේ බෙල්ලන් විශේෂයක් ජීවත් වෙනවා. මරියානාවේ කණිජ ලවණ සහිත ස්ථානවල මොවුන් ජීවත් වෙනවා. ඇත්තටම මොවුන් පුදුමාකාර සත්ත්ව විශේෂයක්. අධික පීඩනයක් දරාගෙන මේ හැකියාව ඔවුන්ට තිබෙනවා. ලොව වෙන කිසිම තැනක දැකගත නොහැකි විකෘති මෝර විශේෂ කිහිපයකුත් මේ මරියානාවේ ජීවත් වෙන බවයි සඳහන් වෙන්නේ. මීටර් 5000ක් තරම් ගැඹුරින් ජීවත් වන දත් 300කට ආසන්න සංඛ්‍යාවක් ඇති. ෆ්‍රිල් ෂාක් ඉදිරියට නිරාගිය හොටක් වැනි අවයවයක් ඇති ගොබ්ලින් ෂාක් වේල් ෂාක් ගණයට අයත් ගැඹුරු මුහුදේ හමුවන වැම්පයර් ෂාක් වැනි මෝර විශේෂ දුටුවන් ඕනෑම කෙනෙකු බියගන්වා මරා දැමීමට තරම් විකෘති ජීවීන්. හැෂට් ෆිෂ්, zombie worm, telescope octopus, sea devil, angel fish වැනි මත්ස්‍යයන් සහ ජීවි විශේෂ මේ මරියානාව තුල ඉතා විචිත්‍රවත් පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. සාගරයේ වෙන කිසිදු පරිසරයක් මෙතරම් විවිධත්වයකින් හා විචිත්‍රත්වයකින් යුක්ත නොවන බවයි සාගර විද්‍යාඥයන් පවසන්නේ. අවසනාවකට ඔවුන්ගෙන් තවම හඳුනාගෙන නැත ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. තව බොහොමයක් ගවේෂණය කරලා නැහැ. අංක 1. මරියානාව තවමත් නොවිසඳුණු අභිරහසක උරුම කරුවෙක්. 1960 වසරේදී මරියානාව තරණය කළ පළමු ගවේෂකයන් උනේ ඩොන් වෝල්ෂ් හා ජැක් පිකාඩ්. ඔවුන්ගේ ගවේෂණ අතරතුරදී එක්තරා අමුතු අත්දැකීමකට ඔවුන් මුහුණ දෙනවා. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ යම්කිසි වස්තුවක් හෝ ජීවියෙකු ඔවුන්ගේ සබ්මැරින් වැසලය වටා ලුහුබැඳ පැමිණි බවයි. එම වස්තුව හෝ ජීවියා ඔවුන් හොඳින් නිරීක්ෂණය කළ බවත් ඔවුන් කියනවා. 1985 වසරේදී සාගරපතුලේ විවිධ නිරීක්ෂණය කිරීම සඳහා සාගරපතුලෙන් පරීක්ෂණ සාම්පල රැගෙනීම සිදු කළ ග්ලෝමා චැලෙන්ජර් නෞකාවත් අපූර්ව අත්දැකීමකට මුහුණ දෙනවා. ඔවුන් විසින් මරියානාවේ ගැඹුරු නිරීක්ෂණයට විශාල යකඩ බෝලයක් වැනි යමක් කේබල් ආධාරයෙන් මුහුදු පතුලට යැවීම සිද්ධ කළා. එදී ඔවුන්ට එකවරම ආගාධයේ පතුලෙන් කිසිවෙකු විසින් කේබල් පහලට අදිනවාසය දැනෙන්න පටන් ගන්න තිබෙනවා. එක දිගටම මේ අද්භූත ඇදීම සිදු වුණු නිසා ඔවුන් යකඩ බෝලයේ උඩට ඇදීම සිද්ධ කළා. ඒ උඩටගත් මොහොතේ ඔවුන් දැක තිබුණේ යකඩ බෝලයේ හැඩය වෙනස් වී ආකාරය. යමක එය ගැටි හෝ කිසියම් සතෙක් විසින් ඒ සපා කා තිබුණා. The Meg Deep Rising වැනි චිත්‍රපට මරියානා ආගාධයේ ජීවත් වන අයයි සැක කෙරෙන විශාල සතුන් පිළිබඳව සැකසූ ඒවා. වඩාත්ම ජනප්‍රිය පිළිගැනීම නම් මීට වසර මිලියන 3.6කට පමණ පෙර මෙලොවින් වඳ වී ගිය මෙගලෝටෝන් නම් මෝරුන් විශේෂයේ අවසාන ජීවියා තාමත් මරියානාව තුල ජීවත් වන බවයි. අප කලින් සඳහන් කළ අවස්ථා දෙකත් සමහර ගවේෂකයන් විසින් මේ මෙගලඩෝන් හා සම්බන්ධ කරනවා. මෙගලඩෝන් මෝරෙක් අද හමුවන විශාල මිනි මෝරෙක්ට වඩා අවම වශයෙන් 3 ගුණයකට වඩා විශාලයි. දැවන්ත ශරීර සහිත දැල්ලන්, බූවල්ල වැනි සතුන් නෞකාවලට පහර දුන් බව අතීත කතාවල සඳහන්. මේ පිළිබඳ විධිමත් සාක්ෂි නොමැති වුණත් එවැනි සතුන් පිළිබඳව බලාපොරොත්තු තවදුරටත් වැඩි කරමින් ගැඹුරු ජපන් මුහුදේදී මීටර 13ක් දිග දැල්ලෙකු හමුණා. ඉතින් මෙවැනි සතුන් ගැඹුරු මුහුදු කලාපවල සැඟවී ජීවත් වන බව සාගර විද්‍යාඥයන්ගේ මතයයි. එහෙමනම් මෙගලඩෝන් උනත් ඉන්න බැරි කමක් නැහැ. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම ඔයාලා subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.